ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානයේ සදහවන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානයේ සදහවන කොමිෂන් සභාව පිටවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද ඒ කොමිෂන් සභාවේ බලතල සහ කාර්යතාවය දැක්වීම ඒහා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි. මේක ජිනීවාවල 31 යෝජනාවට අනුව ගෙනාපු පනතක්. එතකොට මේ පනත මගින් වෙන්නේ දැනටම 42ක් ආරක්ෂක හමුදා රණබිරුවන් නාමලේඛනයක් තියෙනවා නියෝග දීපු බ්ලැක්ලිස්ට් කරපු. ඒ අයට විරුද්ධව අවශ්‍ය කරන පරීක්ෂණ කරන්න තමයි මේ පනත එන්නේ. මේ 69 ලක්ෂයක් ජනවර්ම මේ පාර්ලිමේන්තුවේ ඔය ආණ්ඩුපක්ෂයේ තාමත් නියෝජනය කරනවා නම් මේ විදිහේ පනතක් ගේන්න මොකද තියෙන සදාචාරාත්මක බලය සහ අයිතිය කිය. දැන් මෙවැනි පනතක් අපේ රටේ ස්වාධීනත්වයේ සහමුලින්ම අභියෝගයට ලක් වෙන කෙටුම් පතක් ඇයි මේ ජනාධිපතිවරණය තියෙන වෙලාවේ ගේන්නේ? ඒකම වැරදීනේ. ලැබෙන පත් වෙන නවරජයට ආද අවස්ථාව දෙන්නේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න. කවුරු හරි ආණ්ඩුවක් පත් වෙනා ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලැබෙවි. කලබල වෙන්න ඕනේ නැහැ දැන්. ඒ මේ අවුරුදු දෙකයි මාස තුන තුල කලබලයක් තිබුණ නිසා තමයි රට මෙතෙන්ට ගෙනාවේ. අද ඔය ඔක්කොම කතා කරන්නේ මේක මේකේද අල්ල ගන්නට ගෙනවත්තපු හින්දා. මේක අල්ල ගත්ත නම් ඔබතුමත් නැහැ මමත් නැහැ මේගොල්ලොත් නැහැ. ඒ ඔබතුමා පක්ෂ නායකයෙක් නේ. මම පක්ෂ නායකයෙක් නෙමෙයි මේ වෙලාවේ. සත්‍ය හා ප්‍රතිසන්දානය පිළිබඳ පනතෙන් කිසිම තැනක කවුරුවක්වත් මේ රටේ රණවිරුවන් පාවල දෙන උත්සාහ කරන්නේ නැහැ. අපේ මොලේ හොන් නරක් වෙලා නැහැ නේ. මේකෙන් උත්සාහ කරන්නේ පිට රට ගිහිල්ලා මේකට ඇඟිලි ගහන්න අවශ්‍ය නැහැ. අපි දේශීය යාන්ත්‍රණයක් තුළ මේ වැඩේ කරනවා කියලා පිට රට ඇඟිලි ගැයීම වළක්වා ගැනීම. දෙවැනි එක මේ කොතනකවත් දඬුවන් කිරීමේ බලයක් කාටවත් දීලා නැහැ. මේකේ දීලා තියෙන්නේ ඒකේ සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ මේ පිළිබඳ සොයා බලලා වාර්තා ඉදිරිපත්. මේක හැබැයි සාක්ෂි එකතු කරනවා. ඒ වගේම ඇයි 83 ඉඳන් කරපු අපරාධ ගැන හොයනවා නම් සාක්ෂි එකතු කරනවා නම් වන්දි ගෙවනවා නම් ඇයි මේකේ විශේෂයෙන්ම 88 89 අයින් කරලා තියෙන්නේ? සත්‍ය 88 89 ට වෙනම කමිෂන් දාලා තිබුණා, තරුණ කමිෂන් දාලා තිබුණා, අසහන දීලා තියෙනවා, සම්බන්ධ ලබා දීලා තියෙනවා. මේක අපි සීමා කරලා එක ජාතියකට. මේකෙන් අපේ සිංහල මිනිස්සෙක් පීඩා විඳිනවා, එයාටත් පුළුවන් මෙතනට එන්න. මුස්ලිම් මිනිස්සුන්ටත් පුළුවන්. අපි මේ එක එක ජාතීන් වලට ගේන එකක් නෙමෙයි. අපි පැහැදිලිව කියලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශයේ උතුරු නැගෙන හිර ප්‍රශ්නය වෙනුවෙන් අපි ලබා දෙන විසඳුම අපි පැහැදිලිවම කියලා තියෙනවා. ජනාධිපති ඒ තියෙන පළාත් සභාව අපි ක්‍රියාත්මක කරනවා. දැන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඒක නැහැ. පාර්ලිමේන්තු කමිටියක් තියෙනවා බලය බෙලීම පිළිබඳ 14 පිළිබඳව. ගජේන්ද්‍ර කුමාර පොන්නම් බලම් හැර සියලු දෙනාම සහභාගී වෙනවා ඒකට. රජයේ පාර්ශවයෙන් සහභාගී වෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. ඒකේ අවසාන තීරණය දෙමළ පක්ෂ අතර තාම තීරණයක් නැහැ. 13 කොහොමද ගේන්නේ කියලා. ඒකයි ප්‍රමාදය. එතකොට දැන් මේ කතාවක් ගෙනියනවා මේ අපි මේගොල්ලොත් එක්ක එකතු වෙනවායි කියලා ජනාධිපතිතුමායි. ජනාධිපතිතුමායි අපි මොකටද එකතු වෙන්නේ? හැම සමීක්ෂණ වාර්තාවකම තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඉදිරියෙන් ඉන්නේ. මොකද ජනතා විමුක්ති පෙරමුණත් ඉතින් කාලෙන් කාලෙට එකයත් එක්ක ගිය කට්ටියනේ. ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂත් එක්ක ගියා, චන්ද්‍රිකාත් එක්ක ගියා. මහින්ද රාජපක්ෂගේ බලය ගොඩනගන්න විශාල වැඩ කොටසක් කළා. රට දිනවීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නීතිගත කරලා තියෙන අපේක්ෂකය ලෙස තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. විවිධ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල කුමන කරුණු කවර ආකාරයට සඳහන් කළත් කිසි කෙනෙකුට මේ රට ආණ්ඩුකරණය කරන්න බෑ. ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් ලෝකයේ සියලුම අපිට ණය දීපු ණයමියන් සමගත් ඇති කරගත්තා වූ ගිවිසුම් වලින් පරිබාහිරව තමන්ගේ සිතුම් පැතුම් අනුව කිසිසේත් මේ රට දවසක්වත් ආණ්ඩු කරන්න බෑ. එදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වෙලා නොසිටියා නම් අපේ රටේ වෙන්නේ බංගලාදේශයේ වුණ දේමයි. අපි කියන්නේ කරන්න පුළුවන් දෙයක් කියන්න පුළුවන් දෙයක් කරේ නැත්නම් නැවත වතාවක් රට බංකොලොත් වෙනවා. මේ වෙලාවේ අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම කියලා තියෙනවා මූලික වැටුප 25%කින් ඉහළ දානවා, ජීවන වියද 25,000 දක්වා වැඩි කරනවා, ඊළඟට දීමනා සමග අවම වැටුප රුපියල් 50,000 කරනවා කියලා. ඉතින් මේක දැකලා බය වෙලා මේ වෙනකොට ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ තනිකරම හෙට ආරම්භ වෙන සැපල් ඡන්දවලට අල්ලසක් හැටියට කියලා. මම මේ වෙලාවේ කියනවා අනුර කුමාර දිසානායක රටේ නායකයවත් සේනාධිනායකයවත් දෙන්නේ නැහැ. නමුත් අපි හිතමු හීනේ හැබෑ වුණොත්
විසි දෙවෙනිදා වෙනකොට කැබිනට් එක පත් කරගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. 2025ට ඕන කරන අයවැය හදන්න ඕනේ. ඉතින් කැබිනට් එකක් නැතුව පාර්ලිමේන්තුවක් නැතුව කොහොමද අයවැය හදන්නේ? ඒගොල්ලන් මේ කියන හැටියට අයවැය හදාගන්න කල්යනකම් හිටියොත් අර උදේආර් සෙනවිරත්න කමිටු යෝජනාව, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙනල්ලා තියෙන යෝජනා, ඒ වගේම අද මේ ගෙනාපු සේවකයන්ගේ අවම වැටුප සංශෝධනය ගැන ගෙනාපු යෝජනා, මේවා කිසිවක් රජයේ සේවකයන්ට ලැබෙන්න විදිහක් නැහැ. මේවා රටට කොහොම බලපායිද කියන එක ආර්ථිකය ගැන දන්න විශේෂඥයෝ දන්නවා. මට අහසයි අහන්න මහ බැංකු අධිපතිතුමාගේ නන්දලාල් වීරසිංහ මැතිතුමාගෙන් එතුමා පැය කීයක් තනතුරේ ඉඳීද මේ අයට ආණ්ඩුවක් ආවොත් කියන එක මං හිතනවා අහන්න ඕනි කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශවල ඕන දෙයක් ලියන්න පුළුවන්. නමුත් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක ප්‍රායෝගිකව කරලා පෙන්නලා තියෙනවා ආදායම වැඩි කරගෙන. ඒ හින්දා තමයි මේ පඩි වැඩි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලබන අවුරුද්ද අපි බලාපොරොත්තු වෙනවා 2025 වර්ෂයේ රාජ්‍ය ආදායම බිලියන 4725ක් වැඩි කරගන්න රාජ්‍ය සේවක වැටුප අපි කියන අවම වශයෙන් 55000ක අවම වැටුපක් දීලා 24%ක වැටුප් පැඩිවීමක් දීලා 25000 දක්වා වූ cost of living allowance එක දීලා ඔක්කොම කරත් යන්නේ 27%. ඒකෙන් පෙන්නන්නේ අනිත් අය පොත්වල ලියලා තියෙනවා අපි මේක කරලා පෙන්නලා තියෙනවා.